වෙන අඩිය අටයි තත්පරාටයි මේ ආරාධනය සුොදේශය සේවාත රංගාතරීින් ධර්මානු ශාසනශ්‍රවනය කිරීමට අප පායෙක් වෙන ලෙසටයි. ධර්මානු ශාසන. සුපින්නතුනි අද ධර්මානු ශාසනාව පාත්තන දේශකයණන් වහන්සේ. අඩවත සමාධමැදුර ප්‍රධාන අනුෂශාශක පූජපාද පයාගල නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පෙනතිනි අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ අංගුත්‍රණිකායේ ඉටිධම්ම සූත්‍රය ඇසුරෙන්වන ධර්මානු ශාසනාවයි. අප හැම දැන් ධර්මිශත්‍රවහි කරනටයි සූදානම් වන්නේ ධර්මස්ශත්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලේ සමාතන්වීම සඳහා අප දැන් නමස්කාරයකිමු අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාධෝ සාධූ සාධූ. නමෝතස්ස භගවතුූ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධන් සරනංගච්ඡාමී බුද්ධන් සරනංගච්චා ගම්මන් සරනංගච්චා දම සang gaczaම සගhangసరන ගచමි සhangస gaczaම තියම්පි බුද්धంసරන ගచමි දුතිම්පි බුද්dha sa තිම්ප දම්මసරන ගచමිතිම්ප දම්ම saang තිම්ප සගhangసang gacaami Dutimpi sanghang sarenang gaca patimpi budhang sarrenang gacaami Tampi budhang sarenang gaca patiammpidhaang sarrenang gacaami tapimpi hamang sarenang gacapatiammpi sanghang sarrenang gacaami tapimpi sanghang sarenang ga පරණගමනං සම්පන්න ආමභන්තේ පානාතිපාතා වෙරමනී ক্ষපදං සමාධයාමි පානාතිපාතා වෙරමනී සිক্ষපදං සමාතිය බින්නදානා වෙරමනී සිক্ষපදං සමාධ්‍යයාමි අධින්නතාන වෙරමනී සිකාපදං සමාතිය වාමි සුමිච වෙරමනී සිකාපදං සමාධයාමී කාමේසු මෙච්චාචාරා වරමනී සිකාාපදන් සමාතියාමී උසාවාදා වෙරමනී සිකාපදං සමාධයාමී මසාපාතාවෙරමනී සිකාාපදං සමාති යාමීර මජ්‍ය පමාදහානා වෙරමනී සික්කාාපදං සමාධයා සුරාමීරේ මජ්ජපමා දට්ඨානාවෙෙරමණි සික්ඛාපදන් සමාධයා සරණීන සද්ධින් පංච සීලං දම්මන් සාධකං සුරක්කි තංකත්වා අපමාදීන සම්පාදී තබවන් ආමභන්තේ සාසා හමන්තා චක්කවාලි සුවතරාගච්චන්තුදීවෙතා සදධම්මන් මుනිරාජස්ස සුනන්තු සද්ග මොක්කෙදං දම්මස්සවෙන කාලු අයං බදంතා ධම්මස්සවෙන කාලු අයං බදంතා දම්මසවනෙ කාලು අයං බදංත නමුදස්සේ භගෙවෙතුು අරහතු සම්මා සම්බුදුදස්ස නමුෝතස්සෙ භගෙවෙතුು අරහතු සම්මා සම්බුදුදස්සೆ. නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුදුදස්ස සදසාදසා ඉමේ සංකෝභික්කවේ දසන්නං ධම්මානං ඉඨානං කන්තානං මනාපානං දුල්ලබානං ලෝකස්මිින් දසදම්මා ආහාර අනාලස්ස උठානං බෝගනங ආහාරෝ මඩන විබහෝසන වන්නස ආහාරෝ සප්පායකිරිය ආරෝගස්ස ආහාරෝ කල්්‍යනමිතා සීලානங ආහාරෝ ඉන්්‍රිය සංබරෝ බ්‍රක්්මතරියස්ස ආහාරෝ අවිසංවාදකා මිතානං ආහාරෝ රජජාය කිරයා බවසච්චන් ආහාරෝ සුස්සුසා පාරිපුච්චා, ප්ඥාය ආහාරෝ අනුයෝගෝ පච්ච වෙක්කනා ධම්මානං ආහාරෝ සම්මා පටිපත්ති සස්ධානං ආහාරෝතීතිී සාෝසාෝසා ශ්‍රද්ධහවන්ත පින්මත්නී හිත සැනසෙන්ට අපට තිෙන් එකම ක්‍රමයයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගේිධර්මය. කරදරකාරී පරිසරයක් තුළ ගැටළු මැද ජීවත්වන කෙනෙකුට බුදුපාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළින් ලොකු සැනසීමක් ලබාගන්ට පොළුවන්. උන්වහන්සේ ධර්ම දේශනා කළේ පරලව සැපේ සැනසීම පිණිස පමණක් නෙමේ. නිව අවබෝධ කරගැනීම පිළිබඳ පමණක් නෙමේ ගත කරන ජීවිතය තුළ සතුටෙන් සුම්න්නසිං සැනසීමෙන් ජීවිතයේ ගත කරන්නටත් ඕන කරන කරුණු කාරණ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීවිත කාලයක් තුළ කරුණු දහයක් ගැන මේ අත්තන්ට විස්තර කරලා දෙට ඕනක්. එනිසා අවශ්‍ය කරුණු ටිකක් දීර්ගවත් අනිත්කරුණු බොම කෙටේනු සඳහන්කරන්නට බලාපොත්තු වෙන මෙ ඉට දම්ම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වදාළෙ මහනිනි මේ කරුණු දහයා බොහොම දුර් ලබයි කියලා ඒ කරුණු දහය තමයි බෝගවර්ණ නිරෝගිභව සිල්වත් බව බ්‍රක්්මචරියාව මිත්‍රත්වය බහුස්තෘත භාව ප්‍රඥාව ධර්මය ස්වර්ගය කියන කරුණ. කරුණු දිහා බලනකොට අපිට්ට පේන දෙයක් පැහැදිලිුව පේන දෙයක් තමයි පැහැදිලිව දෙපැත්තකට බෙදන්න පුළුව. භෝග කියන සම්පත්තිය නැත්තං ඒ ධර්මතාවේ වර්ණ කියන සම්පත්තියේ ධර්මතාවේ නිරෝගි බව කියනේවා එ පින්නතන සාමාන්‍යෙන් මේ ලෞකික ජීවිතයට සම්බන්ධ දේවා. එතකොට බෞස්ෘත බව කියන එක ප්‍රඥාව කියන එක ධර්මය කියන එක සුගතිය කියනක බ්්‍රක්්මචරියාව මේ දේවල් අපේ ප්‍රතිපත්ති කාමි ජීවිතයට අදාළදී. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාර නොම ස්තවූත්, කාන්තවූත් මනාපවූත් යහපත්වූත් ධර්මතාවන් ඉතාම අමාරුවෙන් තමයි ලබාගන්ට හැකියාවතිය. එතට ධර්මතාවන් ලබාගැනීමේදී ඇතිවෙන ො ාධාවන් පිළිබඳ සඳහන් කරනවා. එවගේම ඒදේවල්ලොට හේතුවන කාරණ පිළිබඳ සඳහන් කරනවා. ැ අපි පළමම ගත්තොත් මේ බහෝග කියල කියන්නේ සම්පත් කියන එකනේ බෝග කියන්නේ සම්පත්. රේ බොහෝග සම්පත් ලබන්ට කෙනෙකුට තිබෙන බාධාව තමයි පින්නතුනේ කුසිතකාම කුසිතකම දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලිව පෙන්නෙනවා කුට සම්පත් ලබන්න නම් හරිහම්බු කරන්න නම් දියුණුවෙන්න නම් ඉගෙනගන්න නම් කවදාවත් දෙවන් ඉදිරයේ යදින විදිහෙට යයක්නා කරල ලබන්ට බෑ. ඒවගේ වීදාකාර පූජාවන් කර ලබන්නත් බෑ එහෙමම් අපි කරන්නට ඕන කුමක්ද අනලස්ස උටානවීරයෙන් යුක්තව ඒ බොහෝගයන්න අපි ලබාගන්නට ඕන. මේ කාරණය ගැන හිතනකොට අපිට හැම දෙනාටම තේරුන් න්න පුළුවන් දැන් වයිසක ඇත්තු ඉන්නවා තරුණ ඇත්තු ඉන්නව මැතිබිය ඉන්නවා මේ කවුරුදු හිතන්ටෝන වයිසට ගයාාට පස්සනං ඉතින් හරි හබ කර දෙයක් නෑනෑ වයිස හැටියට ඒත් පුළුවන් හැටියෙන් සමහරය මොනහරියක් කරනවා. ඒකනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිෝ පෙන්නෝමකක්ද බොහෝග සම්පත් ලබන්න නං උපකාරවෙන්නේ කුමක්ද අන්නර කියන අලෙස බවින් තොරවීම. උත්සාහ සම්පත්තියෙන් යුක්තවීම. ති ඇත්ත කල්පනා කරන්නට ඕන අපි මොනතරන්දුරටම අන්සේෙන් ඉදිරිෙන්න්නවාද කියලා. කවර හේතුවක් මිසාද කියල කියන්ට බැහැ නොෙක් නො එෙක් ජාතීන් අතර නොයක්න කරටවල් අතර බලනකොට සංස්කෘතියන් අතර බලනකොට අපේ සංස්කෘතිය අපි උසස් බව ඇත්ත පිළිගන්නවා. දෙසුම මේ වරදක්ත කියලාදන්නේ නෑ ඔයත්තන්ගේ තේරුම් ගැනීමේ වරද්ද කියලදන්නේ නෑ. බුදුරජාණන් වහන්සි දේශනා කළපු ඒ ධර්මය හරියට අපේ මහජනයාත්‍රට බෞද්ධ සැදැහැතියන් අතරට ගිය බවක් නං පෙනෙන්නේ නෑ දැන්කල්පනා කල බලන්න අපේ ධර්මය උගන්නන්න මොකක්ද මූලිකම දේශනාව ටිලක්ෂණයනේ අනිත්‍ය දුක්ක අනාත්ම. ඉස්තිරත්වයෙන් පවතින් නැති බවතමයි අනිත්ත්‍යකයා ගේ තමයි ඒ වෙනස්වීම නිසා දුක එගේ ම පිටේවා පාලනය කරන්න බැරිකම අනාත්ම. මෙහෙම කියනකොට පින්නතුනි අපිට තේරුන්ගන්ට ඕන එහමනං මේ බොහෝග ගැන සඳහන් කළේ කුමකටද සම්පත් ගැන ජීවත්වීමට ඕන කරන ඉඩකඩං වතු පපිටි ජානවාහන මිලමුදල් මේ දේ ගැන කුමකටද සඳහන්කළේ ඒක නිසා පින්නතුනි සමහර විට දැම් මේේ කාලේ තුළ විවිධාකාරයෙන් ධර්මය විකුෘත්ති වෙනවානේ. ඇතු කියන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ දනවතුන් වෙන්ටනෙමේ. දුප්පත්තා අඇගේ දුප්පත්කම නැති කරා ැනෙමේ කියලා. නමුත් පින්නතුනේ නිවන ගැන යම්තරං දේශනා කලා නං ලෞකික ජීවිතයත්. කරදර හිරිහැර පීඩා වන්ගෙන් තොරව, සැනසුම් සහගතව ගෙන අන හැටි ලෝතුරා බුදුරජාණන් වහන්සි දේශනා කළා. මේ කරුණු කාරණ අපේ හැදෙන වැඩෙන දරුවන්ට නොකීවෝොත් ඉදිරිකාලයේදී ඉතාම දිලඳු ඉතාම අසරන එවගේ දහමාමත කර පිරිසක්මිරටේ බිහිවෙන වෙන. එනි සහඳදර තේරුන්ගන්න සැපසම්පත් ලබන්න නම් බෝග සම්පත් ලබන්නම් ඔබ තුළ තිබෙන්ට ඕන කුමක්ද න්නාර කියන අලස භවින් තොර උත්සහ සම්පත්තිය. ඊළඟට පින්නතුන සඳහන් කරනවා මේ වර්ණය කියනෙක් වන්නේ කෙලක හාමේතන සඳහන් කරන්නේ රූප සම්පත්තිය රූප සම්පත්තිය මොකරද නිවන්දකින අපිට සම්හරකෙනෙක් කල්පනා කරනවානේ එවැනි දේ අපිට ඕනෙ නෑ කියලා නමුත් බැලු හාම් පින්නතුනි දයම් වර්තමාන කාලේ නොෙක් විදිහේ නිරූපන මධ්‍යස්ථාන තියෙනවා සැරසුම් කරන ස්ථාන තියෙනවා නගරෙක සමහරි විට එලෝ වෙළද සැල්වලට වඩානි සිල්ර වෙළඳ සැල් ොල්ට වඩා ඒ ආයතන තියෙනවා. ඒකම ේන මොනතරන්දුරට සැකිලිමත්‍යනෝද කියලා. කොහම හරි බනපතිත් සඳහං වෙනවා කුමක්ද මඩනා විබහුසනා වන්න සහාරු තමගේ සරීරට සැරසීම අලංකාර කිරීම ආහාරයක් වෙන කියලා. පිතින් සැසීම පැත්තකින් තියමු සුවදවිලොන් තාව පැත්තකින් තියෙමු පින්නතුනේ ඒ දේවල් ඔස්සේ හබාගෙන යන්නේ තමාන්ත තිීන තරම් රත්තරම් පොරෝගෙන ඒවාගේෙන් වීදම් කරගෙන මොෙක් නොයක් ආකාරයේ විසිිතුරු දේ කරන්න පන්නතුනේ ඇතුළ හිස්සුන හම සහරයින්න ඉතාම විශිෂ්ායි එයායට ඒවාගේකන එතරන් සැලකිල්ලක් නෑ මු එක දෙයක් තියෙනවා පිරිසිදුව තමන්ගේ ශරරයේ පත් ගන්ට ඕන ිසුුව ඳුම් පැලඳනුන් අඳින්ට ොනක්. බුදුරජාණන් වහන්සේ භික්‍ෂන් වහන්සේ අත්දේශනා කළේ පවිත්තත්තයෙන් යුක්තව කටයුතු කරන්න. වත්තු විසද්ද කිරියතාව කියන්නේ භාවනාතරන කෙනෙක් පින්නතුනේ සියලුමාකාරයෙන් පවිත්්්‍රවෙන් ඕෝන. ඉන්න තෑන අඳන්න පලදින ඇඳුම් එවගේ මූුණකට සෝද ගැනීම නනාකයා ගැනීම මෙන කියන පවිත්තත්වය විශේෂයි. එනිසා අපීමේ වර්ණය ගැන කියන කොට මතක තියෙනවනි ගාථාවක් මොකක්ද මලං වන්නස්ස කෝසජ්ජා. දමපදී ගාතාවක් තියෙන කුසීත බව තමන්ගේ ලස්සන ශරීදයට මලකඩක් කියලා බාධාවක් කියලා. එතකොට දැන් මේ වෙලා මට මතක් වෙච්ච දෙයක් මොකද. ඉසල්ල මොකදක කුසිීතකම් බාධාවක්වෙන්න කෝකරද. දන සම්පත් තම්බ කරන්න. දම පදේද කියන්නේ අසජජාය මලාමන්තා අනු්ටාන මලාගරා මළං වන්නස්ස, සජ්චාං එතට සරීරයේ ලස්ස නැවීමට කුසිීත බවත්යතුකොට බාධාවක් වෙනවා. එක ඇත්ත සමහර කෙනෙක් ඉන්නවා මූුණකට හෝදගන්න නෑ නා කියයා ගන්න නැහැ ඇඳුම් පැළදුම් සෝදගන්නන්නේ නෑ තින් මෙතන සඳහන් කරනවා පිින්ඳතුනේ වන්නනොත් බවට බාධාවක්. ඊළඟට කියනවා සප්පායි කිරයා ආරෝගස්සාහාරු. එතු සප්පායි කිරයා කියල කියන සත්ප්‍රාය කටයුතු නිරෝගි බවට වැදගත්වෙනවා නිරෝගි බාව අපේ මේ ජීවිතයට පමණක් නෙමේ පින්නතුනේ නිවන් සුව පතා යන්න ගම නේදිිත්තුපකාර වෙනවා. එක හොඳට තේරුම් ගන්නට ඕනු. නිරෝගි සම්පත්තිීතාමූ සස්තයක් අපට නැත්තෙත් ඒයි. කෙනෙක් හමූන්හාම බැහැදකින්ට පාපුහාම් හමුවෙන්ට ආපු හාම කතා කරන්න කොමක්ද සැපසනිප කොහොමද කියලා. පටන්ගන්නවා අසනීප දෙක තුනක. කීයකින් අවසංවේද කියල කියයානිරේ වෙද මහත්තුරු ගැනයි වෛද්‍යවරු ගැෙනයි රෝහල් ගැෙනයි මොනතරන්දී කතා කරනො ඇයි පින්නතුන අපි හුගක් දෙනෙක් අසනීපකාරයෝ. එනිසා බුදුහාමුදුර අධාරනවා අසපපාය ක්‍රියාතියෙනවා නම් ලෙඩෙක් සත්පාය ක්‍රියාතියෙනවන අපි පින්නතුන සනීප අයයි. මොනවද මේ අසපාය ක්‍රියා කියල කිය. සමහර කෙනෙක්ක පින්නතුනි පැවතුන් ඇවතුන්ගේ තරම් හොදනෑ මත්තැන් පානය කරනවා එවගේම නුසුදුසු ආහාරගන්නවා එවගේ රාත්‍රී සමහලට නිධවරණවා අයවේකීව ජීවත්වෙනවා කල්පන කළ බරන්න පින්නතුනිි මේ කිසිම දෙයක් ඔය ඇත්තන්ට වැටහින්න සමාජයකනමේ ජීවත්වයෙන ගී පැවිදිිය පිළිගොල්ලොම එක හා සමානද කියන ප්‍රශ්නය අහන්න සිද්ධ වෙන. කුමක්දරන්නට ඕන. හැම දෙනම පුරුදු කරගන්ට පින්නතුනේ බනැහූවට මදි තඳුන්නට මදි සිල් රැක්කට මදී භහාවනාවක් ඕනමයි. භාවනා කරනවා අය කියලකි වහාම කමටහනක් අරගෙන එක්තර ආකාරයට ඉදි අවුතියාගෙන භාවනා කරන්න ඕනේ නැහැ. රාත්‍රිනින්දට යන කොට නිදියහනනිදගෙනම ඔයත් තන්නඩ පුළුවන් කමක් තියෙනවා. ගතවෙච්ච දවස ගැන හිතන්න. තමාන්ට තින අසනීප ගැන හිතන්න. ඒ ගැන පිළිපැදීම කොහොමද කිය හිතන්න. කල්පනා කරලා බලන්න. පිනතු හිතනවාද රෝගීශරීරයක් දරන කෙනෙකුට පිනත් දහමක් කර ගණන්ට පුළුවන් කියලා. පිනත් දහමක් කියන එක පාවිච්ච කලාටම මෙච්චර කැමතිනෑ පින්දහම් කියන එක එච්චරම අපිට ඕන කරනවාද. පින දහමනෙම යඕන කරන්න පින්නතුන. චරිත හදා ගැනී. මගේ චරිත හදාගන්න කුමටද නිවන් අවබෝධ කරගරග. පින්දහාම් කරනකොට සසරතෞදුරටත් තියන්න පුළුවන්. නමුත් අපේ හුගක් පින්නතුන් බලාපොරොත්තුවෙන්නේ පින් කරාගෙනවා. නීරෝග සම්පත්තියේ ප්‍රාර්ථනා කරන බේ තෞෂද පූජ කරනවා. ඒවාගේ මොක්නොෙක් මතු බලාපරෘත්තියාගේ නස්්ට පරිස්කාර පූජ කරනවා. එවගේ ආහාර පාන පූජ කරනවා මතු සංසාරරිදි කෑම්බීමෙන් ලබන් ඕෝනායි කියලා. හැම දේම පින්නතුනේ තුෂනාසාගත සිතින් ද මෙෝ ප්‍රාර්ථනා කරන්න. එනිසා පින්නට වඩාහොඳයි කුසලය කුසල් කරන කොටමකද වෙන්නේ ඔය ඇතු දන්නෙම නැතුව ඔන්න ජහපච් චරිතයක් ගොඩ නැගෙනවා. යහපච චරිතයක් ගොඩ නැගෙනම. යහපච් චරිතයක් ගොඩ නගාගන්ට ඕන කරන්න පින්නතුනි සත්පායි ක්‍රියාව. සත්ප්‍රාය ක්‍රියාව කියලක කියන්නේ සුදුසු ක්‍රියාව. ඒක කියන්නේ, ආයික ක්‍රියාවක් කරනවානම් නුසුදුසුදේ කරන්නේ නෑ. පිති අපි මේ පානාතිපාතා දින්න ආදානා ඒවම කියන්න ඕනනි නෑ. අප ඕර තරන් පන්නතුනි නුසුදුසු වැඩ කරෙනවාපේ කයි. හිතල බලන්නහිම් වෙන්නදද කියලා. ටක්කල්පනා කර නොකට තමන්ට වැටහේ. මේ දේ සුදුසු නෑ මෙතැන වාඩි වෙන්න හොද නෑ. මේ වගේ වැඩ කරන්න හොද නෑ. මේ වගේ අට ටිතුකන් කරන්න හොදනෑ අසාධාන්නකන් කරන්න හොද නෑ. හම වචන පාච්චි කරන්න හොදන තිගයිතියන්නේ නතඒවහොද දේව නෙමේ එනිසා සත්පාත්‍රියාව කියලා කියන්නේ නිරෝග බවට හේතුවෙන්නේ ඒ පැත්තෙන් එහෙම හැඩගැහැනවත් එකම ආහාරපාන ගන්නකොට ගැල පරිදේගන්නට ඕන. පින්නතුම් බොහෝම දෙනෙක් අමතක කරන දෙයක් තමයි අපේ ඇත්තන්ට කරදර පීඩා නිබන්ධව තියනවා. පැත්තකින් ඔන්න බූත දෝස ප්‍රේති දෝස අනික් පැත්තෙන් අසනීප අනි පැත්තෙන් හදිසි අනතුරු බුදුරජාණන් වහන්සේ මෙට ප්‍රතිකාර්ම කියාදීල නැද්ද මෙන් ගැලපෙන් ගැලවෙන් හැටියක් කියදීල නැද්ද කියදීල තියෙන පන්නතු උන්හන්සේ අපිට අවවාද කලා කුමක්ද ආහාරගන්න හැටි මෙහෙමයි ගන්න ඕන කෑදරකමින් ආසාාවෙන් තුෂ්නාවෙන් ආහාරගන්න එ පා කෑදරකම මආහාරයට තියෙනොට ආසාාව තියන කොට මොකද වෙන්නේ ඔය ඇත්තෝ තමන්ගේ අසනීපකං අමතක කරලා ඒ වෙලාවට දියපිනවනොව. කෑමගන්නකොට පෑගානත් තිස්ස ගන්නවාද. සමහලාට විනාරිත් වනයි විනාරීහතර වන විනාඩි පහයි. රසේදිවේ පවතින්න සුළු වෙලාවයි හැබැයි ඒකින් ජනිත වන අසනීපොල් තුළින් ඇති වේදනාව සෑහෙන කාලයකට. හේතු ඉති මේ බනැහුවට මදිනෙ මනහරි ඔයත්තන්ට උපකාරයක් වෙන්න පැයි අපි මෙහෙම කල්පනා කරමු. සමහර ඇත්තු ඉන්නවා පින්නතුන ආහාරයට තියෙන ආසාාව අඩු කරගන්ට බෑ. ආහාරයට ති සාවාඩු කරගන්න බැ එහ අයි නැද්ද ඕන තරගන්න. හුද්දටම දරුණු විදියට මේ මේ අසනීපතිය ඒ අසී පොල්ට ගැලපෙන් ඇති ආහාර මේ සිුට තියෙන ද කල්පනා කරන්න හේතු සාධක ඇතිකරගෙන ටිකායි හැමදාමන මේ මෙහමගත්තර චතර ප්‍රශ්නයක් නෑ බේහිත් බොනවානේ හේතු හද 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 හදානමොකත කරන්න හිතර වට ගන්නවා එක පාපයක්න මේද පාපයක් පින්නතුනේ පාපයක් වෙන්නේ තමාගේ ඉන්ද්‍රිය ධර්ම තමන්ටපාලන කරගන්න පැහ. තමාගේ හිත තමන්ටपाානය කරගන්න පැහ. හිතපාලනने කරගත්ත එ එකනක් හොමද පින්නතුන යාට ගටුවක් පවෙන්නේ. තරග රසවත් ආහාරයක් වුණනත් මොන තරම් ප්‍රියතාවයක් වුණත් එයාට යම්කි සංගොරයක් තියනවා. තුට ඒක උතුම් ගුණයක් නමේද. ඒක කුසලයක් නමේද. ඒක නිවන් මගට පියවරක් නමේදේ. සැබැවින්ම නිවන් මගට පීවරක්. බලන්න්න දැන් බුදුරජාණන් වහන්සේ මුල් සූත්‍රවල දේශනා කරප හැටියට පින්නතුනේ දැන් අපි අද අනුගමනය කරන හැටි හුගක් වෙනස්. ඒක ඇන දැන් අපිතුවොත්තේම මති දර්ශනා කියල භාවන ක්‍රම දෙකක් තියෙන ඒවා මේ සාමාන්‍යෙන් බුද් දේශනාවවෙ තියනදී තමයි නමුය සංවර්ධනය වුණේ පස්ස කාලේ බුදුරජාණන් වහන්සසික කාලයේ සැදහැතියන් කරපු හැටි පේනවානේ දැන්වන්න එයා කල්පනා කරනවා අනේ මේ ගිහිජීවිතේ සම්බාද්ධ සහිතයි කරදර සහිතයි ඒවාගේ රජ සායතනංගිති කෙලෙස් උපදීන්ට ආයතනයක් අබ්බෝ කාසුවෝ පබ්බච්චා ඇැහිතනවා උතුම්ම තැන තමයි පැවිත්ත. ඇඒ කෙස් සුපදින නිසා. ඒවාගේම කරදර සහිත නිසා අන්න ඉතිදිස්වාන පප්බජමීම දැකලා පැවිදිවෙන්වා. ඒ පැවිදිබුණාට පස්සි පින්න තුනිේ ඒඇත්තට පුළුවන්කමක් පියෙන්ට ඕන අන බදුහාන්දුරුව හැඩග හැෙනනැට කිය දුන්නා. පලවෙෙන් හැඩගැස්මකද. සීලේ කෙළකිව හාම සාමාන්‍යක අපි කවුරුදු දන්නවා. වැරද්දි විදිහයට තමන්ගේ වචනය කය පාවිච්චි කර නැතුව හසුරුගන්නවා. ඉඳරං සංවර කරගැනීම. ඒ ඇනි පින්න තුනි දැන් සමහරි විට බොහෝම දෙනෙකුට මේවාගැන චරම අවබෝධයක් නැහ. මොකක් ඉන්දුරං සංගුවර කරගන්නවා කියන්නේ. ඉන්දුරන් සංගවර කරගන්නවා කිව හාම කෙනෙක් හිතයි තැන්පත් ගමන මනාආකල්ප සම්පත්තිය සංසුන්ව දාන ගැනීම. නිහඬව කතාකිරීම ඔය ඔකූම ඇතුලත්වවෙන්නේ ආකල්ප සම්පත්තියට. සංවරකමට නෙමෙයි පින්නතුනී. සංවරකම කියන්නේ මොකක්ද. සංවරකම කියන්න පින්නතුන යමක් දෙස බලලා යමකු දෙස බල යමක් දෙස බලලා තම හිතයේ පහල කරගන්න සිති විරිවල ප්‍රමාණයක් නැති නම් අප්‍රමාණ නම් පින්නතුන අන්නේ එකයි අසංවර බව. හමද කියලතියෙන්නේ තක්කුණා රූපංදිස්වා නිමිත්තක්ගාහි අනුප්‍යන්ජන ගාහි. අනෙත ගොඩතමයි පන්නතුනි අසංගොරායා පජ්ජති. ඇඒ එය බලනවා බලනව බලනවා ඇහුණනාම හයනවා හොයනවා වසවස්සහයෙනවා අහමං යනවා මොකද කෞදකිවේ මොකදව මනවාද සිද්ධ වෙන්නම ඕනොට වැඩි. එනිසා පින්නතුනේ ඔබට නිවන් මග පිළිබඳ සාරාංසේ කියයා දෙන්නවවාන බුදු හාමුදුරු වදාලෙක මක්ද පැරිිපුර හිතාරන්න්‍ය පා කියලා. වැඩිපුර හිතනයක මොනතරං අහිත කරද කියනවානම් පින්නතුනේ කෙටියක් මට මේටික කියයන් පුලන්. මේ සූත්‍රයේ තියෙන සංවිතනිිකායි. ආධිත්ත පරියායි සූත්‍රයේ. ආදිිතපරියායි සූත්‍රයේ සහන් කන පින්නතුන අපායන්නේ කෞද්ද කියලා. අපාගාමි වන්න කෞදද. අපාගාමි වඩි පින්නතුන් නිසැක ලෙසින්ම ඇයි නිසක ලෙසි කන්. ඇයි ත්‍රරල යෙනවා යමෙක් ප්‍රානාති පාතාාවේට මනකඇන්න සතුන් මැරීම කරන වනං පරධාර සේවනය කරනවා වනං. හොරකම් කරන වනම් ඔහු නිරේට යන්න පුළුවන් එමනැත්තන් තිරිසංාත්‍යයට යන්න පුළන් ඒහමත් නැත්තම් මනුස්ස ලෝකපදන්නන පුළුවන්. එනම් පෙන්න්න තුනි ස්ථානකයක් කිවද තුනයි. සමහර වෙලාවට මනුස්ල කුපදන්න පුළුවන්. සමහල්ලාට නිරේට යන්න පුළුවන් සමහලාට රි සංලෝකට ජයන පුලුව. එහෙම නම් පින්නතුන් කල්පනා කරන්න මේ හැම දෙෙනම පෞ්කරනා අපායන්නෙ නෑ අපාය නොනන් එනම් මනුසුලෝකු පපුදිනුවයි කියන්න ඕ. හැබැයි පින්නතුන මේ සූතවය නම් කියන්නේ එහම මනුසුලෝක ගැන කියලානෑ මනුසුලෝක පපදිිනයි කියලනෑ. මේ සූත්‍රය තියෙන්නේ ඒ කාන්තේම අන්න නිරේගාමියන මොකද වරද වරද තමයි පින්නතුනේ අනුභ්‍යන්ජරක්ගාහි නිවිිත් අක්ගාහි. නිිත්ගහයන බජනක් හකෙනවා ඇතන තේරෙන් හැටි කියෙනවනං යමක් සිතට ආවනං දිගින්දිගට හිතන්න එපා. වයසකඇතු න්න වයුදධ ඇත්තු න්න මොනොහරි ප්‍රශ්නයක් අහමකද කරන්න. ඒය හිත 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 ඉන්න. තමන් ඕනකමින්ම නිරේගාම්ියනවා මංගේටික විතරයි කියන්න කාරණය ගැන. දෙේකනි සාපින්නතුනේ දැන් අපිට සාමාන්‍යෙන් අරවිදියට සප්පාය කිලියා තුළින් අප ආරෝග්‍ය භාාවය ඇතිකරගන්න ටඕනක් ඊළඟට අපි ඒත් නීරෝගි සම්පත්තිය ඇති කරගන්න කොට අරිවිදයට බුදු හාමුදුරුව කාලි දේශනා කළලා වද සීලය ඉන්ද්‍ර සංගරේනේ ඊළඟකතතාම පින්නතුරම් කක්ද ආහරි පමණ දැනින් ආහරි පමණ දැනින් දැන් අපි මාතෘකායකන ආහාරයට අපි ආහාර පාන ගැනීම සත්ප්‍රායි විදිහයට කරනවනං නීරෝගි සම්පත්තියට හේතුවක් වෙනවෙන. ජීවිතයේ පවත්වාගෙනයන්ට කරුණුවෙන මොනවද පින්නතුන. හතරක් තියනම් කම්ම චිත්ත ඉරතු ආහර දැන් එකොට අපකමද ආහාර කියනෙ අපි හරියට හදාගත්තොත් අන්න ප අපේ ජීවිතය හොඳට පවත්ත ගන්න පුළුවන් ඉර්තු ගුණත් පන්න තුනි කරදරයක් නැතුව තියෙනවා නම් ජීවිතය පවත්ත ගන්න පුුවන්. ඉඟට හිත හිත් හරියට බලපාන ජීවත්තන්න සිතත් ඔබට හොඳට පවත්වාගෙන යන්න පුළුවන්නන් යහපස් සිති විල්ුවලින් අන්න පින්වුවන්ත ජීවිතයක් කර්මය කියන එකඉති අපිට පෙන්නේ නෑනෙ විශවාස කරනවානේ මෙ කරුණුකාරණා හතර පින්නතුන ජීවිතයේ පාත්වාගෙන යන්න හේතු වෙන. ඊළඟට අපිට කතා කරන්න සිල්වන්තකම ගෑන සිල්ුවන්තකම කියනක ෂ්ටයි කාන්තයි මනාපයි යහපද්ධයක් කාන්තවෝදයක් කාන්තිමත්්‍යයක් ආලෝකමධ්‍යයක් ප්‍රභාසර දෙයක් ජීවිතයටට ඕන කර දෙයක්. තු සිල්වන්තකමට හේතුවම කද කල්්‍යාන මිත්තා සීලානං ආහාරු. මෙතන ආහර කියන වචනේ හේතුව කියනකයි. උපකාරක ධහරමය කියෙනෙකයි. කල්්‍යාන මිත්‍රතාවේ පින්න තුනේ සීලවන්තභභාවේට උපකාරයක් ව. හමද කියලා හිතාන්න. බනැහුවට මදී දැ මේ බන්න ඇව තහනවානේ හන කොට හිතන්ට ඕන මොන තරන්දුුරට මේක උපකාරවෙනවාද. සැබවින්ම කල්්‍යාන මිච්‍ර සම්පත්තිය සීලවන්ත භාවට උපකාරව වෙන පින්න සමහර කෙනෙක් නොමේ කලු ධර්ම කියලා කල් කියනක වෙනමදාලා යාන මිත්‍ර කියලා තාපත්ත කර බදවා. බුදුරජාණන් වහන්සගේ ධර්මය සම්පූර්ණ විකෘති කිරීම අපාගාමී අකුසලයක් බෞහිතන් ඕන. අහන්න අොත්තපා අහන්ු නන්දු කරවන්නතපා. කල්්‍යයානවිච සම්පත්තිය කියලක කියන්න පින්ඩතුනේ යම් කෙනෙක් පාපින්ං වලක්පු දන්න වනම් යාපතයෝදනව වනං ගුණධර්මයෝදෝන වනං. හැමති ස්තේමේ වැනි දේ කියනවනක් අන්නන්නේ කල්්‍යන මිත්‍රිය. කල්්‍යයානමිත්‍රයෙක් ඉන්නවනං අපි කාටත් පුලුවන් කමක් පයෙනවා සීලාදීගුණ දහම් දියුණු පවුණු කරගන්නට. ද ඊළඟට පින්නතුනේ ඒ සීලමේ ජීවිතේයට ප්‍රකාරව වෙන කල්්‍යයන්විත් සම්පත්තිය. බ්‍රක්්ම චරියාවට ඉන්ද්‍රිය සංවරය පකාරවෙනු ඉන්ද්‍රිය සංගර. බ්මච ප්‍රක්්ම චරියාවකයන්නේ දැ සාමාන්‍ය ගිහි පිනැතියන්ට ධර්මානු කූලව, මේ කාම සම්පත් බුක්ති විඳෙන පුොළවා. නමුත් පින්නතුනේ අටසිල් සමාධංගුණ දවසට, දහසිල් සමාධංගුණු දවසට ඒ අවසරේ නෑ. ස්වාමින්න් වහන්සේලාටත් ඒ අවසරේ නෑ බ්‍රක්්මචර්රිිය සීලේ ආරක්ෂාක රන්ට කුමක් දෝන කරන්න. ඉන්දී සංගර යඕන කරනවා. දැංහිතිමේ ඇතු කවුඩු දන්නවන අන්තර්ජාලි තියෙනවා දෙවගේම ජංගම දුරු කතනු තියෙනවා. ඕන තැනකයිදලා ඕන දෙයක් නරබන්න පුළුවන්. කට ලෝක ඔක්කොම් විෙනස්සලා. ඔයඇත්ම දැන් ඇති ඇත්තන් ගෙවල් දුරුවල්ල ඉන්න සහර දරුව මොනතරන් දුරට මේ දේවල්ො ටැබ්බැහි වෙලා ඉන්නවාද කියලා. රූප ආහිනය වෙන්න පුළුවන් අන්තර ජාල වෙන්න පුළුවන් එමනත්තම් ඔය ජංගම දුරු කතන වෙන්න පුළුවන් තින් පින්න තුනි හිතන්න ඉන්දිය සංගරයයි මේ කියන කටයුතුයි අතර තියෙන සමානත්වමකාක්ද. සමානත්්‍ය තමයි පින්නතුනේ සීලමේ ජීවිතයක් ඒවගේ බ්‍රක්්මචාරී ජීවිතයක් ගෙවනවානං යා මහා ස්්‍රේෂ්ඨවන්තයක්. දැන් අදවඕන තරම් වයිසටගේ ඇත් තුත්තින්ව අසවල් නාට්‍ය බල නොනා නඒක මට බලන්න බැරවුුණානේ ඒවාගේ විවිධාකාරවිදියට ඇසේ මොනම සංගුවර කමක්කත් න තියයින්න. ඒවගේම තමයි දිවේ සංවර කමක් නෑහ. නහයි සංවර කමක් නෑ කනේ සංවර කමක් නෑ නහරති පින්නතුන සංගරවෙන්. සංවර නෝනේ යම් පමණටද එ පමණට වාලෙක් දීනේ දාසේක් වැඩකාරි. එහමනිමේ. අපි සංවර වන පාමණට පින්නතු ඉන්දිය සංගර වන පමණට නිදහස් පුද්ගල නිදහස් පුද්ගලය නිීමේද. දැන් සමහර ඇත්තු ඉන්නවා ඒවට යටවෙලා. ඒවට ගැති වෙලා ඒවට වහල් වෙලා. හරවෙලාට පින්නතුර මන්ගේ ප්‍රේමවාන් තියට වෙන්න පුළුවන් ප්‍රේවාන් ඇට වන්න පුළුවන් එම නන් තමන් යම්කිසි මුදලක් කදලක් එකතුකරන්න ඟවා වන්න පුුවන් යම්කි ස සම්පත්යයක් කල මන දඟල මේ හැම දෙේකම් පින්නතුන මොද වෙන්නේ නිදහසාපි ඇැති කරගන්න නිදහ එනිසාම බනහාලා හිතන්න හිතාන පින්නතු ඉන්දිය සංගුරේ කියනෙක මොන තරං උතු දෙයක්ද අප කොහොමද ඇති කරගන්න කියනෙ හැම නාම් හිතාන්ටක් ඇැඟති කෙටම් ම කියන්නකෝ. පරාත්‍රීයට හමාරට නියම කරගරින්වා අසවල් නාට්‍ය බලනවා කියලා. ගමනක් කියන්න පුළුවන්. නෑගෙදරක කියන්න පුළුවන් කෙනෙක් කතා කරන්න පුළුවන්. ඇයිඒ. අර ආසාාවට ඇස පිනවන්නේ අට වෙලා මොකද වෙන්නේ තමගනි දහස නැති කරගන්න. යෝගතවහු ගක් කියන්න පුළුවන්. ගක් කියන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට පින්නතුනි බ්‍රහක්්ම චරියාාවේ තියෙන. ශ්‍රේෂ්ටත්වය වටහගන්න බෑ. ඉතා මාඩුයි සයකින් දසම ගාන කත්හොයා ගන්න පුළුවන්දන්නේ නෑ. හැබැයි ජයග්‍රහණය කළො අන්න එක තමයි උතුම් සැනසීම කෙර කියන්න පින්නතු. අද වර්තමාන කාලයේ ජීවත්තනයි දි බැලුහාම මේ කුණු ගොඩවල් එවගේම නොගැලපෙන දේවල්. අහිතකරදේවල් හිසේ හංගගෙන් හිතේ ඇතිකරගෙන හිසේ පටවගෙන. ආදුක්කන්දරාවක් බිඳිනායතමයි පින්නතුන වැඩුපුර සිටින්න. මුණ අකරන්නලි මේච්චල් කරන්න බැරි හිතක්න යෙන්නේ. සංවර කරන්න බැරි හිතක්නි තියෙන්නේ. හිතුවක් කාර හිතක්නි තියෙන්නේ. මේ හිතව ඇත්තන්ඩ පුළුවන්කමක් තියෙනවා අනම් පින්නතුනි අේ දමනය කරගන්ට ඔය කරනගෝම් පින්කංගොල්ට වඩා ශ්‍රේෂ්ටයි විශිෂ්ටයි වැදගත් මහත් පලයි මහානි සංසයි. ඒලාවත්තිතන්න්න පින්නතුන අර පූජාාව මේ පූජාව පින්කම් මේ පින්ංකම අතන වදනාගමන මේ ඉව කරන්න කමෙලිකමයන් නීට වඩානන් දෙයක් න තන තියෙනද. නොයික්කිදියේ මල් පූජාවල් තියෙනවා නොියඒක් පින්කන් තියනවා. ඒ පින්ංග වලට වඩ හොඳ එන පින්න්නතුන මම්මේ දැන්කි කියපු කානමක බ්‍රක්්ම චරයාාව. ඉන්දිය සංවරි ඔය කොයි පංගමර ගත් පන්නනතුන සමහල්ලාට එනකොට හිත හොඳද නෑ. යනකො ගිල් ත හිත හොද නෑ. අඩ පාඩුකංගලින් යුක්තයි නමුත් බ්‍රහ්මචරය සීලෙෙන් යුක්තව ඉන්දිය සංහරයෙන් යුක්තව ඉන්න කොට පුදුම තර්මය සැනසීමක් තියෙනවා. ඇහෙෙන් අපි වැදගන්නවා. කනෙෙන් අපි වැදගන්නවා. හිතෙන් අපි වැදගන්නවා. මනසර නානාවිද සිතිවිලියනවා අසාහනෙන් ජීවත්වේෙනවා. හැබැයි අපි පින්කං කරනවා. දානමානාදී බියදාං කරල්ලා. එහමන මේ පින්නතුනි. හරියට මේ අදහසො ඇත්තන්ගේ ඔලුවට වැටනනා. ඒ මහාපුදුම් වෙනසකට පත්වෙනවා. ඒතරන් ශ්‍රේෂ්ට දෙයක් තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියදුන්නේ නිදහස් වෙන්නන්න. ඒනි දහස් වන්නම් ඉන්දිය සංගුරය ඇතිකර ගන්නට ඕනු. එනිසා ඉන්දිය සංගර උපකාරය වෙනවා පින්නතුනේ බ්‍රක්්ම චරය සීලටයි. ඊළඟට මිත්‍රයෝ ගැන කියන්නේ මි. මිත්තුරු බාව නැතිවෙන්න හේතුවම කක්ද විසංවාදය අදහස් ඇතිවීම. විසංවාදී අදහස් ඇතිීම. අවි සංවාදී අදහස් කියල කියන්නේ පින්නතුම් හිතල බලන්න පින්නතුනි මේ වචනය මොනතරාන්දුරුවට වැදගත්කමක් තියෙනවාද කියලා සමහරය හිතමිත්‍රකමින් ජීවත්වනවා එකට වැඩ කරනයි ගමේ අහල පහලාය තමගේ ඥාතිවර්ගයක් හිතමිත්‍ර මේ කවුරු හැබැයි පිල්න්නතුන අප නොසිතු ආකාරයෙන් අපිත් එකකමන පෙන් න්නැද වැඩට යන කොට වැඩ කරන තැන සමහර විට සුදුස්සු නොවන්න පරිසරයක් නිර්මාණය වෙනවා. ගෙද රැහවිල්ල කියනවොමොකද. රස්සාාව ඕන නිසායනවා නැත්තන්නම් ඒක ඉන්න මිනිස්සු නෙමේ ඇයි අමනුස්්‍යයෝ කරගත්තේ අමනුසය කරගත්තුව ඇත්තුමනේ මකදද හේතුව මෙන්න මේ කියන විසංවාදී බව කතා කරන්න දන්නේනහ. හැසිරෙන්න්න දන්නේන. අද බලන මේ හැදින මයිත් බනහනවාන තරුණ ඇත්තුොත් බනහනවානේ ඔබට ඉතාාවම් වැද ගදධයක් මේ එකයි. වාද කරන්න යන්න පා වාද කරන්න යන්න පා. තමන්ට හැගෙනවානං එන්න පොට්ට හොඳනෑ කියලා අවූූ ඇත්තිේක ඇත් කියලා ස්සාබ්ද වෙන්න වැඩි පුරමුකට දයන්්‍ය. දැන් හිෙවනිම සමහර ඇත්තු පටන්ගන්නේ සුළුවෙන් කතාබහා පැගාරක් දෙන්න වාද කරල වාද කරලා නැකිටලයනනි සතුටින්ද. පින්න තුම හිතල බලන්න උත්තරේ දෙන්න ටෝනි නෑ අපි හල තියෙනවානේ අකුසල් කියල මොනවද අකුසල්. අකුසල් කියන්නේ ලෝබහිතෙන් කරන දේවල් දෝසහිතෙන් කරන දේවල් මෝහිතය කරන දේවල් අකුසල්. ඉ මේ තුනෙන් කොයිකද බරපතල ලෝබහිතෙන් කරනවාද ලෝබකහ කාමේරාගේ ලිංගිකත්තේ ආසාාවත් ෘෂ්නාව කොච්රද තිවා දෝසහිත කිවාම කොච්චර දේතිය ඉරිශ්‍යාව ගැට්ටීම් වෛරය කෝපය පලිගැනීම ඔවු ඕන තරන් තියෙනවානේ මෝහේ කියලා කිව්හාම මෝ තේරුම් ගන්නත් බැ තේරුම් ගත කෙනෙ ුත්නැෑ හැබැයි පිඩතුනේ ලෝබේට වඩා දේශ වඩා මෝහෙතාම බරපතලයි මෝහිතාම බරපතයි දැ අපේ රටේ බෞද්ධ අතර මෝහමූලයෙන් කරන පව පිල්ලි වෙලක් නැතුවර පිළි වෙලක් නැතුව කරෙන ඇයි. අමුතුව අමුතු මමුතු අමුතු දර්ම මාර්ගවල යනවා. මොන තරන්ද කියනවා නම් මම හගෙන හිටියා දැක කියන්න බණපොතේ තියනෙව සූත්‍රවල සූත්‍රවල කියනවායි. මෙම කියන්න බැයි මේසිවරු පොරෝගත්ත කාන්තාව එකකුලට භික්ෂණන් කියල කියන්න පුළුවන්ගවන්න නෑ. ඒ කිය කිය පන පො හට. තින් දේන අපිමේ බුදුරජාණන් වහන්සේ උතුන් ධර්ම න පොත්වලන තිෙන. දීගෙනනිකායි මජ්‍යමනිිකායි සංගත්ික අංගුත්්‍රනිකකායි විවතිෙන්නේ. ඒව තිීනව වෙගුල හක් කරලා. දැගල්න්ට ඕන දේවල් කියන්න. ඒගලට ඕන විද වචාන වෙනස්කර වෙනස් කකර වෙනස් කර සම්පූර්න බුදු බනකෘති කරනවා. ඉන්දියාවෙන් බුදුපියාන් වහන්සේගේ ධර්මය නඇතිවෙලගේ පින්නතුනේ ධර්මා සෝකකාදි රජය වෙලා විදදි හැට දහසක්ස් තීතික පැන්වාන. ජරරනට පසමකද කරන හැට දහම් මහන වෙලා ධර්මය විකෘති කලා බෝ හොදට ගුල්ලන්කටයු සිද්ධ වන දැල් ලංකාවේක කරෙනවා හොඳද කතා කරන්න කෙනෙක් නෑ හිතන්න කෙනෙක් නෑ. අවවාද කරන්න කෙනෙක් නෑ ඇත්ත නැත්ත පහදල දෙන්න කෙනෙක්ැ.ඒන් සාපින්න තුනේ ආර භාවේට පත්තිච්චායි නෑ ලංකාව. රහත්තුන කියන සෝවානුන කියනවා. ඇ මහා පාපකාරි තත්වය සිද්ධ කරන මේටි ුුණත් කිව අකමැත්තෙන් එනිසාහඳදට තේරුම් ගන්ට ඕන කරන දේ තමයි පින්නොතුරි මක්ද අපි අර විසංවාදිය අදහස් කියනෙක. එනිසා අන්න මෝහේ මුල් කරගත්ත පාපක්‍රියා කරණය අඩුවක්නැතුව ඉන්නම්. දැන් ඇත් වනත් මේ බනෑහවට සමහර විට එවැනි රෝගී කෙනෙුට හෙම හූුණොත් ඔ ඇත්තොත් ඒක බෝකරගෙන. ිටහරදගට හටතාව හටිය එකතු කරගන්න හදනවා. මේක තියන තාම පැදගත්ම ක්ෂන තමයි පන්සරතයනයි සාමානන් දර් සාමාන තත්ය ජීවත් වෙච්චායි කහොමරි හරෝ ගන්න බලනවා. බලලමකත කරන්න පෞජීවිත නැති කරනවා. අම්ම ගේෙටකු දරුවක්නෑ තාත්තක කු දරුවක්නය දරුවන්ට දෙමවපියෝනහ හරයාාවට සාමයනයහ මහාමුතු භහාවයට පත්වල පින්නතුනී. එනිසා ධර්මය කියනෙ හොඳයි. දනටඒක වැරදි පැත්තට අල්ලගත්තොත් පන්නතුන ඒ තරම් විනාසයකුත් දැන්ක මි පවතින. ඉනිසාමේ විසංවාදී අදහස් කියල කියයන්න අපත් කියන කොට අපේ ගොරොත් එක්ක වාද කරන්න යන්නේ නෑ ඔවවෝකි වහමි වරයි. ඔඇතුම කල්පන කළ බලන්න සාමාන්‍යය කෙනෙක් න බහෝම දැඩිවිදිහයට දෘෂ්ටිගත කෙනෙක්. ඒගේ දෘෂ්ටි වෙනස් කරන්න පුුවන් වෙනස් කරන්න. ඒ ඇත්තු වෙනස් කරන්න මහන්සේ වෙන. හෙමක ෙම මයි නෑනෑ ක එහෙමීමේ දෙන්න ජමමුකදවෙ තරං කර කර තර කර නැගටල අන්න සතු ටෙක්නීමේ අන්න බදු හාමුදුර වදාල මකක්ද අවිසාං වාදකෝ මිත්තාානං ආහාරෝ මිත්තක්වයට තියෙන එකම හරේ තමයි කදද එවැනි වාදවාද කරකා අන්ටිපා. කිෙවල්වල ගම්මල අහල් පහලාය මේ විදික් නොයක්නුව කතන්දරවලට ගිහිල්ලා අමනනාප විච් අවස්ථා දැම්ම විදාහහිතර බලන්න එන්න බුදු හාමටතු දේශනා කලා ඒ පිනති වැනි ද අදේශනකල මුොක්දම මිත්වේ ගන ද හම දේශ කර. කවරුවරි ආශ්‍රි කරලා අවත්තන්ගේෙන් අමනාපුන් හාම ගුළු දවල්සම කල්පනනා කරන කල්පනනා කරන්න කල්පන කරන පරද ම දම වශ්‍යදයක් අතා කරන් ගිල මගේ යාලු කමනත කරගත් හි ත්ක්මනය කරගත්ත. මට උපකාර කරපුෙනෙ උපකාර කරන්න හිටපු කෙනෙ ඊට පස්සෙ පින්නතුනි කෙලෙස් ඇැතිවෙන්නේ කුසල් දඇතිවන්නේ. කෙලෙස් ඇැතිවෙන්නේ. මුළු රෑල් වෙනකාම කල්පනා කනො තවෙනවා පසු තැවෙනවා පසු තැවීම කලකිරීම එවගේම තමන් අරවිදියට දෝමනස්සාහගතව සිතීම් පින්නතුනේ පාපචේතනාවල් වලින් පිරිල්ල එනිසා උන්වහන්සේ පදාාරනවා මිත්‍රත්වේ රැකගාන්නඩා මිතවත්වේ රැක ගන්න නං අරවිදියට බාධවාද කරන්න එපා. ඊනට සජ්ජායකිරයා බහව සච්ඡා හාරවා. එක ඇන පින්නතුර මේ සජ්ාය කල කියෙන සජ්ඥානනා කිරීම. අරශචලකවන කදද අසජ්ජාය මලාමන්තා කියලා ඒක ඇන පින්නතුනි මේ ඉගෙන ගන්න කෙනෙකුට තියන බාධාවක්තමයිම කදද තමයි ඉගෙන ගත්ත ේවල් මෙනෙහි නොකිරීම හිතන දැන ඉති හ ක් කියලලාට භික්ෂු අධ්‍යාපන ටුනත් කියනක තමයි ඔයේ කාල වගේ කටපාඩන් කරන්න ඕනනි නෑ කියලා. ඒක මතමයි පිල්න්නතුන් විනාශසිටි හේතුලතින් ඉස්සර හාමුදුරුවරු සූ්‍ර පිටක කටපාඩම් එතකොට විනේ පිටගේ ඒවගේ මබිදරම පිටක මහා පුදුම ධර්ම බාණ්ඩාගාරයා. ඕන තැනකින් කියන පුල දැංහාමුදුරුවන්ට පාලිත්ද සිංහලදද බුද්ධාගමක් ද ඒ තත්තට පත්ෙර ති. ඉතින් බදුරජාන් වහන්සේගේ කාලේ තිබුණ හැටියට උන්වහන්සේ වදාලා සජ්ගහයනා කිරීමෙන් අන තමන්ගේ දන්නදේ රැකගන්න. එ සා උන්හන්ස පෙන්නුම් කළා සජ්්‍යාය කිරියා. බෞසච්චන් ආහාරු. බහුස්ෘත බවට තියෙන එක ම හාරයතම උපකාරේ තමයි අන්න සජ්ජායනා කිරීම. අසජ්ජායයි මලාමන්තා අනුක්ටාන මලාගරා මළංවන්නස්සකෝ සජජන් පමාදෝරක්කතෝ මළං ධම්පදේ සඳහන් කළන්නේද මලධර්ම කිරුදුු ධර්ම පිරිහෙන ධර්ම. ඉවත් කළ යුතු ධර්ම බුදු පියාණන් වහන්සේ වදාලා මොකක්ද අසජ්ජාය මලාමන්තා. එක නිගෙනගත්ත දට කිරුටක් වෙනවා නැවතේදේ බලන්නැත්තා. ද තු කල්පන කරයි අපිද වයිසට කියලලා මොන ගෙට ගැනීමද. හෙම කියන්න පහ. හැමදාම බණහන ඇත්තු උදේ හවස බණහනෝ සමහරවිට දවසට බන දෙකක් කත් අහරනවා. අහල බලමුද මතකද කියලා. තිෙසර නෙ හට මටක නෑ පිළින්න තුද. තිසර නෙ හට මතකනඇයි අහනෝ විතරයි මත්තකරෙන ඇඳන්නේ නෑ. ඒක හේතුමකොද අර සජ්ගායනා කිරීමනෑ නැවතවම සීමනෑ නැවත කල්පනනා කිරීමනෑ. එනිසා සජ්ජාය කිරියා. බහු සච්ාහාර බහොස්ත බවට උපකාරයක් වෙනවා. ඊලංකාරණයටම පරිපුච්චා පඥාය හාරු. පරිපුච්චා කියල කියන්න පින්නතුනි අරිවිද්‍යයට ම් ප්‍රශ්ණ කිරීම නුවනක් ඇතිවීමට හේතුවක් වෙනවා. අනයෝගෝ පච්චවෙක්කනා දම්මානග අහරු. ධර්මේයට හාරේ තමයි අනුයෝගී බව ප්‍රත්තිවේක්ෂණ ගහ කරුණු කියන්න වන. ද වෙලා හැටියට පතත් නවත්ත අර සිද්ද වෙනවා ඉතින් එතන කියැන පින්නතුන තමන්ට ධර්ම ජීවිතයයි ගිහි ජීවිතය ැන යිනික ජීවිතය සම්බන්ධ කර පුළොන් ප්‍රත්ති වක්ෂරින්. සම්මමා පටිපත්ති සක්ගානං හාරෝ සර්ග මෝක් සම්පත්තිර හේතුව තමයි අන්න ජහපත්තු ප්‍රතිපත්තිය. තිය නිසාමේ වෙලාවේදී අපි හැම දෙනනා බුදුපාණන් වහන්සේගේ ධර්මය තුළින්. අපේ ජීවිතය හදාගන්න හැට හැම දෙෙනනවශෝනය කළලා ඒ ඇසූ ධර්මය බලයෙන් සිරු දෙනාටම කරදර නැති. මානසික අස්වසිල් ඇති සැනසිච්ච නනිවිශ්ච සංසුම්වෙච්ච සන්තානයක් හැමදිනාට මේේ කාන්තවසියෙන් ල බේවා. උතුම් ලොතුරු දහමින් සැනසීම්වේවා ප්‍රාර්ථනා කරන උතු නිර්වාන සම්පත්තියම හේතුවාසනාාවේවා කියල ප්‍රාර්ථනා කරන. පත්න ධර්මදේශනාවිදාය කත්ව අරගෙන කටයුතු කළ පින්නත් ඔබ හැමදිනාගේ යහපත් ප්‍රාර්ථනනායිෂ්ට වේවා. නමින් මේගේ මෞදමෝපයාාදීන් පරලුවෙන් සැනසේවා චිරජීවනේ නීරෝගි සම්පත්තිය හැමටම ලැබේවා උතුම් ධර්ම අවබෝධයෙන් පාර්ථනා කරන එනිර්වාන සම්පත්තිය හැමටම ධර්මාන ශාසනාවී ආනි සංසබලයෙන් ලැබේවායි ප්‍රාථනා කරන්න. තාාවතාච අම්මේහි සම්බතං පුං්ඥ සම්පදං සබ්බේදේවානුමෝදන්තුූ. සබීභූතා අනුමෝදන්තු, සබී සත්තා අනුමෝ දන්තු, සභ සම්පත්ති සිද්ධියා ධර්මශ්‍රවනානි සංසීෙන් හැමටමුතුම් නිවන්සුවත්. සාධෝසාධෝසා. සොපින්නතුනි අංගවත්තරනිකායේ ඉතිධම්ම සූත්‍රය, මාතෘකා කොට ගනිමින් අද මෙුතුම් වූ ධර්මානු ශාසනාව පැවත්තුූ දේශකාණන් වහන්සේ කඩවට සමාතිමැතුරේ අනුශාෂක පුජජිපාද පයාගල නන්ද ස්වාමින්ද්‍රයන් වහන්ස. අප හැම දෙනා සාදුත් නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගේි ස්ුව චිරජීවනය ප්‍රාර්ථනා කරසිටිමු සාතෝූ සාතෝ සා. ිනති ඔපටත් පුළුවන් ජාතික ගුවන්තුේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය බාගන්නට එස නම් බින්දුව එකකයි දෙකයි හැට්න මේ හැත්තෙකයි හත යඔස්සේ ශ්‍රී ලංකා ගුවන්තිලි සංස්ථාවේ ආගමිකාන්ශයමතන් මෙම ධර්මා අනුශාසනාවේ සංත පටයක්ෝ කැසට පටයක් ලබාගෙනනීමට වශ්‍යනම් ශ්‍රීලංකා ගුවන් දිලි සංස්ථාවේ ග ප්‍රසන්ටේශන් නමතන් ඔබ සෑමට සම්මා සම්තු ස.